යුඒ වල පැත්න IPL ක්‍රිකට් තරඟවලට යමු. IPL පටන් ගත් ඉන්දියාවෙන් හැබැයි කොවිඩ් රැල්ලක් ආවා. ඊට පස්සේ අපිට IPL ආයි දැක ගන්නට අවස්ථාව ලැබුණේ නැහැ. දැන් හැබැයි ආයි යුඒ වලදී පටන් ගත්ත IPL තරඟවල හැබැයි සමහර ටීම් විශේෂයෙන් මුම්බායි ඒ වගේ RCB කණ්ඩායම් වලට අර ඉන්දියාවේ පවත්වාගෙන ආපු ඒ මොමන්ටම් එක යුඒ වලදී තාම හරියට සෙටල් නැහැ කියලා තමයි මට නම් පුද්ගලික හිතෙන්නේ. මොකද ඔවුන් තවම නිසි රිද්මයකට එන්නට අවස්ථාව ලැබිලා නැහැ. පොයින්ට්ස් ටේබල් එකට අවධානය යොමු කරොත් චෙන්නයි කණ්ඩායම තමයි උඩින් ඉන්නේ. දෙල්ලි කණ්ඩායම 2, RCB කණ්ඩායම 3, KKR කණ්ඩායම නැත්නම් කොල්කටා කණ්ඩායම තමයි සිවුරි ස්ථානයේ ඉන්නේ. මුම්බායි, පංජාබ්, රාජස්ථාන් සහ සන්රයිසර්ස් ලීලින් අනිකුත් ස්ථානවල ඉන්නවා. සන්රයිසර්ස් කණ්ඩායම හැරෙන්න අනිත් කණ්ඩායම් 7ටම ප්ලේඔෆ් එකට සුදුසුකම් ලබා ගන්න අවස්ථාව තිබෙනවා. ඉතින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ අවධානය ගොඩක්ම යොමු වෙන ජයන් RCB කණ්ඩායමට, ඊට පස්සේ මුම්බායි කණ්ඩායමට සහ රාජස්ථාන් රොයල් කණ්ඩායමට. මොකද රාජස්ථාන් රොයල් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් විදිහට වැඩ කටයුතු කරන කුමා සංගක්කාර මහත්මයා, ඒ වගේම මහේල ජයවර්ධන තමයි මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙන්නේ. ඊට අමතරව දුෂ්මන්ත ශමීර සහ වනිදු හසරංග RCB කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා RCB කණ්ඩායමටත් අපේ ප්‍රේක්ෂකයන්ගේ ලොකු ආසාවක් තියෙනවා. හැබැයි වනිදු හසරංග ක්‍රීඩා කරන්න තරඟ දෙකක් හම්බුණා. පළමු තරඟයේදී පළමු පන්දුවෙන්ම දෙවිය යනවා. පන්දු යැවීමේදී ඕවර්ස් 2යි ලකුණු 20යි කොල්කටා කණ්ඩායමට එරෙහිව ලොකු සාර්ථකත්වයක් කියනට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ දෙවැනි තරඟයේ පන්දු අර 4යි ලකුණු 40යි විකට් එකක්වත් ගන්නට බැරි වුණා. CSK තරඟය ප්‍රතිකරණය නොදැවී එක ලකුණක් ලබා ගත්තා. වනිදු හසරංගට ඔබ හිතන්නේ මොකක්ද මේ වෙලා තියෙන? අපි අන්තිම තරඟ කිහිපෙම අරගෙන බැලුවොත් ඔහුට ඔහුගේ රිද්මයට එන්නට බැරි වෙලා තියෙනවා. යම් ආකාරයකින් ඔහු පිළිබඳව කණ්ඩායමක් තුළ තිබෙන විශ්වාසය වැඩි වීම ඔහුට දැන් අනිත් පැත්තට පීඩනයක් බවට පත් වෙලා කියලා ඔබ හිතනවා? නෑ, මම හිතන්නේ ඒ එහෙම විශ්වාසයක් බලාපොරොත්තු ඔහුගෙන බලාපොරොත්තු තියෙන එක ඔහුට පීඩනයක් කියලා. මට හිතෙන්නේ අර සචින් වගේ අන්තිම ගහපු මැච් ටිකේම පන්දු යැවීමේදී එකක් ඉලක්කය එච්චරම හොඳට තිබෙන පොඩ්ඩක් බැකවලෙන් පන්දු යව්වේ. ඒ වගේම කලින් තිබ්බ දඟ කැවීම දැකින්න ලැබුණ නැහැ. එතන ඒ පන්දු යැවීමේ පොඩි වෙනසක් සිදු වෙලා තියෙනවා. ඒක හරියටම ඇයි කියලා මෙතනින් කියන්න අමාරුයි. හැබැයි යෝග මේ ක්‍රිකට් යද්දී උඩින් ඉන්නවා පල්ලැහැන් ඉන්නවා, ඒක සාමාන්‍ය දෙයක්. ෆේල් වෙන එක කියන එක සාමාන්‍ය දෙයක්. එතනින් නැගිටින එක තමයි වැදගත් දේ. ෆේල් වෙලා ඉන්න වෙලාවක මම හිතන්නේ පළවෙනි සැරේට වනිදු හසරංගට මේ ෆේල් වෙලා බැට් එකෙන් උයි බෝලෙන් පන්දුවෙන් ෆේල් වෙලා දැන් තමයි මම හිතන්නේ පීඩනයක් කියලා තියෙන්නේ, මම ෆේල් වෙලා තියෙන්නේ කියන එක. ඒකට ඒක පහු කරගෙන යන්න ඕනේ. එතකට ලොකු විශ්වාසයක් තියෙනවා, ආත්ම විශ්වාසයක්. උන් ඉන්න කණ්ඩායම හොඳයි මම හිතන්නේ. හොඳ, එයාව මොටිවේට් කරන්න පුළුවන් කැප්ටන් කෙනෙක් ඉන්නවා. දුෂ්මන්තත් එතන ඉන්නවා. ඉතින් ඒක මැච් දෙකක ෆේල් වුණා. අනිත් එක බැටින් වලින් පළවෙනි පන්දුවේම දෙවි ගියා. එතකොට ඒක ලොකු අඩුවක් කියලා කියන්න බෑ. මොකද ඕන එක්කෙනෙක් පළවෙනි පන්දුවේ දෙවියන්න පුළුවන්. එතකොට විශ්වාසය තියාගෙන වනිඳුට මේ IPL එකට වඩා වෙනඳු දිග ඔහුගේ ක්‍රිකට් කරිය එක, එයාගේ ක්‍රිකට් එක මේක ලොකු ඔපචුනිටි එකක්. මැච් නොගැහුවත් එයාගේ ක්‍රිකට් එක ඉම්ප්‍රූව් කරගන්න අනිත් කට්ටියත් එක්ක කතා කරන්න පුළුවන්. ඔතන ලෝකේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් එක්ක කාලය ගත කරන්නේ. එතකොට ක්‍රිකට් දැනුම වැඩි කරන්න, දක්ෂතා වැඩි කරගන්න ලොකු අවස්ථාවක්. ඒතර බෙන්ච් එකේ ඉඳන් වුණත් ඒක කරන්න පුළුවන්. ඒ ටික කරගත්තොත් වර්ල්ඩ් කප් එක වෙනකොට වුණත් වනිඳුට යාගේ ක්‍රිකට් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. වනිඳුට විතරක් නෙමෙයි, දුෂ්මන්ත චමීරටත් ඒ දෙම කරන්න පුළුවන්. ඔව්, අපි ශ්‍රී ලාංකිකයන් විදිහට බලාපොරොත්තු වෙනවා වනිදු හසරංග ඉතාමත් ඉක්මනින් ඔහුගේ සුපුරුදු රිද්මයට ඇවිල්ලා ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු රෝල් එකක් ක්‍රීඩා කරයි කියලා වර්ල්ඩ් කප් එකෙත් ඔහුගේ කරියර් එක ඉස්සරහටත්. ස්පෝර්ට්ස් කියලා ටයිප් කරලා 678 එවන්න. මාසෙටම රුපියල් 30යි. කුන්දේසි සහිතයි.